කියන මෞෂයන් එක්ක කියලා අපි හඳුන්වන්නේ අපි දන්නවා ගම්මිරිස් පළ හදන්නේ අපි බීජ වලින් නෙවෙයි බීජ වලින් පළ හදන්න පුළුවන් නමුත් අපි සාමාන්‍යයෙන් අපි වගා කරන්නේ හර ගම්මිරිස් වල අතු කැබලි වලින් තමයි පළ හදව ඊට වගන්නේ ඒ නිසා අතු කැබල්ලකින් පළයක් ලබා ගත්තාම මුල් මෞෂාකේ ලක්ෂණ අපිට ඒ ආකාරයෙන්ම අනෙක් ශාක වලත් ඒ කියන්නේ පළ වලත් අපිට ඊළඟ වගාවටත් අපිට ගෙන යන්න පුළුවන් එනිසා හොඳ මෞෂාකයක් තෝරා ගැනීම ඉතාමත් වැදගත් මේ මෞෂාකේ නැත්නම් දියුණු මෞ ලක්ෂණ සහිත මෞෂාක වලින් ඒ ලක්ෂණ ඊළඟ වගාවට අරන් යන්න ඒ ශාක රෝග හා පලිබෝධ වලින් තොර වෙන්න ඕනේ ඒ වගේම තමයි මේ ගන්න අතු කැබලි ඉතාමත් හොඳින් ඒ මගින් පැල ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ ඒවට මුල් ලැබීමේ හැකියාව සහ ඒ පැලයක් ලබා ගැනීමේ හැකියාව හොඳින් තිබෙන්න අවශ්‍යයි ඒ වගේම තමයි මේ වගේ අස්වැන්න හොඳින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා හැකියාව තියෙන්න ඕනේ එතෙන්දී අපි සාමාන්‍ය මිලිමීටර 3ක් 4ක් උස වැලකින් වසරකට සාමාන්‍ය මිලිගම්මිරිස් කිලෝග්‍රෑම් 2ක්වත් ඒ කියන්නේ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් නම් හොඳයි අඩුම වශයෙන් අපිට අතට කිලෝග්‍රෑම් 4ක් කිලෝග්‍රෑම් 6ක් 8ක් වගේ සංඛ්‍යාවක් කඩා ගන්න පුළුවන් නම් තමයි වඩා හොඳ එවැනි ගම්මිරිස් වැල් අපි තෝරා ගන්න වෙනවා දැන් වැඩි හරසතු සංඛ්‍යාවක් තියෙනවා නම් ඒකත් මෞෂාකක තිබිය යුතු ඉතාමත් හොඳ ලක්ෂණයක් සාමාන්‍ය ගම්මිරිස් වගාවකින් අස්වැන්න ලබා ගන්න අවුරුදු එකමාරක් දෙකක් වගේ යනවා කාලයක් නමුත් අපිට ඊටත් වඩා කෙටි කාලයකින් අස්වැන්න ලබා ගන්න පුළුවන් නම් එවැනි ශාකත් අපිට මෞෂාක විදිහට තෝරා ගැනීම ඉතාමත් සුදුසු වෙනවා ඒ නිසා මෞෂාක තෝරා ගන්නකොට දිගු හරසතු තියෙනවා නම් ඒකත් ඉතාමත් වැදගත් ලක්ෂණයක් අනිත් එක කරලක දිග වැඩි වෙන්න අපි දන්නවා අස්වැන්න වැඩි වෙනවා මිනිස් සාමාන්‍යයෙන් කරලක දිග සෙන්ටිමීටර 7ක් 8ක් හෝ ඊට වැඩිපුර තියෙනවා නම් අපිට පුළුවන් ඒ වගේ ගහකින් අපිට වැඩි අස්වැන්නක් ලබා ගන්න ඒ නිසා අපි මෞෂාකයක් තෝරා ගන්නකොට මේ කරලක දිග පිළිබඳව සලකා බැලීමත් ඉතාමත් වැදගත් වෙනවා ඊළඟ තමයි කරල් හොඳින් පිරලා තියෙනවද කියන එක මේ ගම්මිරිස් පලි බීජය වට අදින පලාවරණයක් මේ කොළපාට අපි දකින්නේ පලාවරණේ මේ පලාවරණේ ඝනකම අඩු නම් ඒකත් හොඳ ලක්ෂණයක් හේතුව මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා පැණිවුරු වගේ ප්‍රභේදවලගේ ඝනකම වැඩි බීජය කුඩයි නමුත් අපි දේශීය වර්ණ ගත්තොත් දේශීය වර්ණවලගේ බීජය සාපේක්ෂව විශාලයි පලාවරණේ ඝනකම සාපේක්ෂව අඩුයි ඉතින් මෙවැනි ඒවා අපි තෝරා ගන්න පුළුවන් නම් හොඳයි ඒක උඩ ගම්මිරිස් වල බර වැඩි වෙනවා ඒ බර වැඩි වෙන නිසා ගම්මිරිස් වලගේ බල්ක් ඩෙන්සිටි එහෙම නැත්නම් ගම්මිරිස් වේලි ගම්මිරිස් ලීටරයක බර 500 ග්‍රෑම් 500කට වඩා වැඩි ගම්මිරිස් අපිට හදා ගන්න පුළුවන් ඒ නිසා මෙන්න මේ ලක්ෂණයත් ඒ කියන්නේ පලාවරණයේ ඝනකම අඩු වීමත් ඉතාමත් වැදගත් අපි තෝරා ගන්න ගම්මිරිස් ඒ මෞෂාක වලගේ බීජ රඩංගු තෙල් ප්‍රමාණය සහ අනෙකුත් ගුණාත්මක ලක්ෂණ හොඳට පැහැදිලි වෙනවා නම් මෙන්න මේ ලක්ෂණ සිහල්ල සහිත වෙනකොට අපිට පුළුවන් හොඳ මෞෂාකයක් තෝරා ගන්න